සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතයිද තථා අහං මරිස්සාමි මරණං මම හෙස්සති තී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔබ වෙත තිලින කරනු ලබන මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනාම දැන් මෙලෙසින් සැදී පැහැදී සූදානමින් සිටින්නේ මේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ රත්මලානි ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචි පින්වත් කමලා ගම්මන්පිල මහත්මනිය සහ දියණීවරු දෙපළවන නිමාලි අබේරත් මහත්මනිය නිලාන්ති බණ්ඩාර මහත්මිය සහ පුතණුවන් වෛද්‍ය උදේ ගම්මන්පිල කියන පින්වතුන් ඒකරාශි වෙලා ඒ පින්වතුන් මෙලෙසින් මේ වටිනා ධර්ම දානමය කුසලය සිදු කරන්නේ 2021 වර්ෂයේ ජූනි මාසේ 17 වෙනි දින අවුරුදු 90ක් ආයු වළඳා මිය පරලෝසපත් රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ අංක 73 දරණ නිවසේ පදිංචිව සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී ලෙස සේවය කර විශ්‍රාම ගිය ගොස් සිටි මුනිදාස ගම්මන්පිල මහත්මාට දයාබර ස්වාමි පුරුෂයාණන්ට ආදරණීය පියාණන් වහන්සේට මාමණ්ඩියට මුත්තනුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිස එතුමා මේ පින් අනුමෝදන් වෙලා එතුමාගේ සසර දුක් කෙලවර කරගෙන සසර භව ගමන සුඛිත මුදිත කරගෙන වහවහා නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින් උපකාර කරන ගණිත්වා කියන පැතුමිනුයි මේ පින්කම කරන්න. ඒත් එක්කම දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මේ පරලෝසපත් සියලු ඥාතීන්ට මේ පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනු. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනු. සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා චිරජීවනය වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍යයේ ඉක්මනින්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරා කටයුතු කරන පින්තුන් හැම දිනාගෙම ඒ සිත ඇඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වත් කමලා ගම්මන්පිල මෑණියන් සහ ඒ දියණීවරු දෙපළ අපගේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයේ ප්‍රධාන දායක පවුල් වලට අයිති පින්වතුන් විශේෂයෙන්ම මහාචාර්ය නිලාන්ති බණ්ඩාර මහත්මනිය අප විහාරස්ථානයේහි ශාසන සේවිකා සමිතියේ සමලේඛිකාව වශයෙන් අපගේ ශාසනික සේවාවන් සඳහා සුවිශාල දායකත්වයක් අනුග්‍රාහකත්වයක් සලසමින් කටයුතු කරන්නේ.
ඉතින් බොහෝ සෙයින් පින්දහම් සිදු කරන නිරන්තරයෙන්ම දාන ධර්මාදී පින්කම් කරන හැම පෝයෙටම සිල් සමාදන් වෙන ධර්ම සාකච්ඡා ධර්ම පන්ති වලට සම්බන්ධ වෙන භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා පිනින් පොහොසත්ව ජීවිත ගත කරන අය ඉතින් ඒ විදිහට කටයුතු කරන ගමනේ තම දයාබර පියාණන් වහන්සේගේ සසර ගමන සුවපත් කිරීම සඳහා මෙලෙසින් සියලු දන් පරදා ඉහලින්ම වැජබෙන ධර්ම දානය සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න කල්පනා කළා. අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ භාවනාවක් ගැන. ඒ මරණානුස්සති භාවනාව. මේ භාවනා විශේෂත්වය තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට මරණානුස්සති භාවනාව පුරුදු කරන්නේ කොහොමද? අන්නේ කාරණාව තමයි අද විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ. ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට මරණානුස්සති භාවනාව පුරුදු කරන්නේ කොහොමද? අපි දන්නවා බෞද්ධයෝ විදිහට නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට නම් ඒ අවබෝධයට උපකාර වෙන ධර්මතා ටිකක් තියෙන. අන්නේ ධර්මතා ජීවිතයට පුරුදු පුහුණු කර ගන්න ඕන, වඩන්න ඕන, දියුණු කර ගන්න ඕන. ඒ ධර්මතා වලට කියන්නේ මොනවා කියලාද? ඒවට කියන්නේ බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධි කියන්නේ අවබෝධයටනේ. පාක්ෂික කියන්නේ උපකාර වෙන. අවබෝධයට උපකාර වෙන ධර්ම. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන ධර්ම කියන අදහස තමයි මෙහි සඳහන් වෙන්නේ. එතකොට බෝධිපාක්ෂික ධර්ම කීයක් තියෙනවද? බෝධිපාක්ෂික ධර්ම තියෙනවා 37ක්. 37 බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඒවටනේ. මේ 37 කොටස් 7කට බෙදලා තියෙනවා. කොහොමද මේ 37 කොටස් 7කට බෙදෙන්නේ? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යංග ධර්ම සහ ආරෂ්ඨාංගික මාර්ගය කියන මෙන්න මේ ටික තමයි ඔක්කොම එකතු වුණාම 37ක් බවට පත් වෙලා 37 බෝධිපාක්ෂික ධර්ම කියන නමින් හඳුන්වන්නේ. ඒතර මේ කියන හැම කොටසක්ම අවබෝධය සඳහා උපකාර වෙනවා. අවබෝධය සඳහා පුරුදු පුහුණු කළ යුතු වෙනවා. එතකොට මේ කියන කොටස් 7ක් තියෙනවනේ. ඒ 7ෙන් එක කොටසක් හරි නිවන සඳහා ප්‍රවේශ මාර්ගයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔන්න කවුරු හරි කෙනෙක් අපි හිතමු චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස සතර සතිපට්ඨානය පුරුදු කරනවා. ඒතර සතර සතිපට්ඨානය පුරුදු කරනකොට මොකද වෙන්නේ? ඒ සතර සතිපට්ඨානය තුළම අනෙකුත් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරියත් වැඩෙනවා, සතර ඍද්ධිපාදත් වැඩෙනවා, පංච ඉන්ද්‍රිය ධර්මත් වැඩෙනවා, පංච බල ධර්මත් වැඩෙනවා, සප්ත බෝධිහංග ධර්ම, ආරෂ්ඨාංගික මාර්ග කියන ඔක්කොම ටික ඒ තුල දියුණු වෙනවා. දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ කවුරු හරි කෙනෙක් නිවනට ප්‍රවේශ මාර්ගය හැටියට සලකනවා නම් ආරෂ්ඨාංගික මාර්ගයේ පුරුදු කරනකොට ඒ තුල සතර සතිපට්ඨානයත් වැඩෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ තුලම ඒ තුලම සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධිහංග ධර්ම ඒව දියුණු වෙනවා. එතකොට අන්න ඒ අනුව බැලුවහම මේ කියන බෝධිපාක්ෂික ධර්ම නියෝජනය කරන මේ කොටස් 7න් ඕනම කොටසකින් නිවනට ප්‍රවේශ වෙන්න පුළුවන් කියන එක අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් අපි දන්නව බෞද්ධයෝ විදිහට නිවන් මගෙහි ගමන් කරනකොට ආකාර තුනකින් ශික්ෂණයට පත්වීම වැදගත්. ඒ ආකාර තුනකින් ශික්ෂණයට පත්වෙන එකට කියන්නේ ත්‍රිශික්ෂාව පුහුණු කරනවා කියන එක. මොකද ත්‍රිශික්ෂාව? ඒ තමයි සීල, සමාධි, ප්‍රඥාව. මේ සීල, සමාධි, ප්‍රඥාවලින් කරන්නේ මොකද්ද?
පුද්ගලයෙකුගෙන් සිදුවිය හැකි පව් කෙලෙස් නවත්තල දානවා. ඉතින් ඉස්සෙල්ලාම නවත්තන්න ඕන පුද්ගලයෙකුගෙන් විය හැකි පව්. ඒව තමයි සමාජයට හානිකර වෙන්නේ. තව විදිහකින් පව් කියලා කිව්වහම කාය දුෂ්චරිතයයි වචී දුෂ්චරිතයයි තමයි ඉස්සෙල්ල නවත්තන්න ඕන. කාය දුෂ්චරිතය කියන්නේ කයින් කරන වැරදිනේ. වචී දුෂ්චරිතය කියන්නේ වචනයෙන් කරන වැරදි. ඒතර ඉස්සෙල්ලාම නවත්තන්න ඕන අන්න ඒවා. එතකොට ඒක නවත්තන්නේ මොකෙන්ද? සිල් සමාදන් වෙලා. සීලෙන් කාය දුෂ්චරිතයයි වචී දුෂ්චරිතයයි නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ මනෝ දුෂ්චරිතේ නවත්ත ගන්න මොකද්ද කරන්න ඕන? මනෝ දුෂ්චරිතය කියන්නේ හරියට කිව්වොත් හිතින් කරන පව්. හිතින් පව් සිද්ධ වෙන්නේ කොහොමද? හිතින් පව් සිද්ධ වෙන්නේ අකුසල අරමුණක් අරගෙන අකුසල් වැඩෙන විදිහට, කිසියම් අරමුණක් අරගෙන අකුසල් වැඩෙන විදිහට හිතන එක. ඉතින් අකුසල් වැඩෙන විදිහ රාගය, ద్వේෂය, මෝහය, වෛරය, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිච්ඡාදිට්ඨිය කියන මේ සිතිවිලි වැඩෙන විදිහට ඇවිස්සෙන විදිහට හිතනවනම් එතන වෙන්නේ මනෝ දුෂ්චරිතයක්. ඒතර මේ මනෝ දුෂ්චරිතයේ වෙනකොට වෙන තයක් තමයි හිත අසංවර වෙනවා. ඒතර හිත අසංවර වෙන්න වෙන්න තමයි මනෝ දුෂ්චරිතේ වැඩෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මනෝ දුෂ්චරිතේ නවත් ගන්න කරන ශික්ෂණය තමයි සමාධිය කියලා කියන්නේ. සමත භාවනාව. සමාධිය ඇති කරගන්න නම් මොකද කරන්න ඕන? හිත එක්තැන් කරගන්න ඕන. හිත එක්තැන් කරගන්න තියෙන ක්‍රමය තමයි සමත භාවනාව. එතකොට දැන් ඔන්න සිතින් කයින් වචනයෙන් වෙන පව් නවත්ත ගත්තා මොකෙන්ද? සීලයෙන් සහ සමාධියෙන්. ඊට පස්සේ දැන් සිතින් කයින් වචනයෙන් පව් නැවතුණාට සිතේ කෙලෙස් තැම්පත් වෙලා තියෙනවා. අනුසය මට්ටමේ කෙලෙස්. අන්න ඒ තැම්පත් වෙලා තියෙන කෙලෙස් සහ මුලින්ම ගලවා දමන්න, අයින් කරලා දාන්න අවශ්‍ය කරනවා. මොකද්ද? විදර්ශනා ප්‍රඥාව. පඤ්ඤා කියලා කියන්නේ අන්න ඒකට ත්‍රිශික්ෂාවේ. ඒ නිකම් පඤ්ඤා කියලා කියන්නේ නැහැ, විදර්ශනා ප්‍රඥාව. ତର විදර්ශනා ප්‍රඥාවෙන් තමයි සියලු නාම රූප ධර්මයන්ගේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දැකලා, උදය වැය දැකලා, අනිත්‍යය දැකලා, අනාත්මතාවය දැකලා ඒවා සියල්ල නැවත උපදින්නේ නැති වෙන විදිහට අත්හැරලා දාන්නේ. ତର නැවත උපදින්නේ නැති වෙන විදිහට සියලු කෙලෙසුන්ගෙන් හිත නිදහස් කර ගැනීම තමයි නිවන කියලා කියන්නේ. එතකොට අන්නේ නිවන සාක්ෂාත් කරගන්න මොකද කරන්න ඕන? සීලය තියෙන්නත් ඕන, සමාධිය තියෙන්නත් ඕන, ප්‍රඥාව තියෙන්නත් ඕන. එතකොට සීලය සිල් සමාදන් වීම තුළ ඒ කය වචනේ සංවර කරගෙන කයින් වචනයෙන් වෙන පව් නවත්ත ගත්තා වගේම සමාධියෙන් මොකද කරන්නේ? සමාධියෙන් හිතින් කරන පව් නවත්ත ගන්න. අනේ හිතින් කරන පව් නවත්ව ගැනීමට කරන භාවනාව තමයි සමාධිය ඇති කරන භාවනාව, සමත භාවනාව. ඒතර සමත භාවනාවල් තියෙනවා කීයද? 40ක්. මේ හිතින් හිත ලෙඩ කරන, හිත දුරාචාරයට නැඹුරු කරන, හිත දූෂ්‍ය කරන නරක සිතිවිලි නැති කරලා දාන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ බෙහෙත් ಜಾති තියෙනවා 40ක්. ඒ 40 තමයි සම 40 කර්මස්ථාන කියලා කියන්නේ. ඒ කර්මස්ථාන අතරින් එකක් තමයි මරණානුස්සති භාවනාව කියන්නේ. එතකොට මරණානුස්සති භාවනාව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මොකද කොටස් දෙක? මරණානුස්සති සමත භාවනාවයි මරණානුස්සති විපස්සනා භාවනාවයි කියලා. එතකොට මරණානුස්සති සමත භාවනාව කිරීම තුළින් සහ විපස්සනා භාවනාව කිරීම තුළින් නිවනට සමීප වෙන්න නම් මොකද කරන්න ඕන? ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදියට මරණානුස්සති භාවනා පුරුදු කරන්න ඕන. දැන් මමත් මැරෙනවා, මූමම මැරෙනවා, මරණය නියතයි, ජීවිතය අනියතයි කියලා හිතලා අනිත් අයටත් හිතන්න පුළුවන්. බොහෝ දෙනා ඔය කට වචනෙටත් එහෙම කියනවනේ. එහෙම කිව්වා, එහෙම හිතුවා කියලාම නිවන් දකින්න කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ. නිවන් දකින්න නම් මොකද කරන්නේ? ඒ හිතීම තුළ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන්න ඕන. ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන විදිහට මරණානුස්සතිය වැඩුවොත් තමයි
අන්න ඒක නිවනට උපකාර වෙන මරණානුස්සති භාවනාවක් වෙන්නේ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ මරණානුස්සති භාවනාව කොහොමද ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන විදිහට වඩන්නේ කියලා. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. නිතරම බණ අහන ඔබ මේ ගැන දන්නවා. මොනවාද ඉන්ද්‍රිය ධර්ම පහ? ඒ තමයි සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය සහ පඤ්ඤින්ද්‍රිය කියන්නේ. ඉතින් ඉන්ද්‍රය කියලා කියන වචනේ පාවිච්චි කරන්නේ ප්‍රමුඛයා කියන එකට, නායකයා කියන එකට. එතකොට කුසල් සිතිවිලි වල ප්‍රමුඛව යෙදෙන සිතිවිලි පහක් තමයි මේ පංච ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. ඒතර ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. සිතේ හටගන්න සිතිවිලි පහක්. මොනවාද මේ සිතිවිලි පහ? ශ්‍රද්ධාව. ඒක තමයි සද්ධින්ද්‍රය කියන්නේ. ඊට පස්සේ විරි ඉන්ද්‍රිය කියලා කියන්නේ යම් කිසි කුසල් සිතිවිල්ලක් හිතේ ඇති වුණා නම් ඒ ඇති වෙච්ච කුසල් සිත දිගටම හිතේ පවත්වාගෙන යාම සඳහාත් සිතිවිල්ලක් අවශ්‍යයි. ඒකට තමයි වීරය කියන්නේ. වීරය කියන්නේ සිතුවිල්ලක්. එහෙනම් සමහරු හිතන වීරය කරනවා කිව්වහම මේ දාඩිය දමාගෙන අපය මහන්සි කරලා වෙහෙසිලා කරන වැඩට තමයි වීරය කියලා කියන්නේ. දැන් දාඩිය දාන අතපය මෙහෙසන්න කලින් ඉතින් හිතේ ඇති වෙන්න එපා එහෙම කරන්න ඕන කියලා හැඟීමක් හරි. ඒ අන්න ඒ හැඟීම. ඒ සිතුවිල්ල තමයි මෙතනදී විරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඊළඟට සතින්ද්‍රිය. සතින්ද්‍රිය කියන්නේ අර ඒ කුසල අරමුණේම සිහිය දිගට පිහිටුවාගෙන ඉන්න ස්වභාවය සතිය. ඊළඟට සමාධි ඉන්ද්‍රිය. ඒකත් සිතුවිල්ල. සමාධිය කියන්නේ මොකද? වෙන අරමුණු වල හිත දුවවන්නේ නැතුව එක කුසල අරමුණකම හිත එකඟ කරගෙන තියෙන එකඟතා සිතිවිල්ල. එතන හිත එක අරමුණක තියා ගැනීම කරගෙන යන්නත් සිතිවිල්ලක් අවශ්‍ය වෙනවා. ඒක තමයි සමාධිය කියන්නේ. ඊළඟට පඤ්ඤේන්ද්‍රය. පඤ්ඤේන්ද්‍රය කියලා කියන්නේ මොකද? අර ඇති කරගත සමාධිය පදනම් කරගෙන ඇතිවීම නැතිවීම දකින්නට අවශ්‍ය කරන සිතුවිල්ල, ප්‍රඥාව, උදේවය දකින සිතුවිල්ල, ඇතිවීම නැතිවීම දකින සිතුවිල්ල. මෙන්න මේ කියන සිතුවිලි පහ හිත තුල හොඳට පුරුදු වෙනවනම් මොකද වෙන්නේ? අන්න ඒ තැනත්තාට ඉන්ද්‍රිය ධර්ම ටික හොඳට වැඩෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිම තුල ඔය ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩිම තුල මොකද වෙන්නේ? ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිනවා කියන්නේ සතර සතිපට්ඨානිය, සතර සම්‍යප්පදාන වීරය, සතර ඍද්ධිපාද, ඊළඟට සප්ත බෝධිඅංග ධර්ම, ආරේෂ්ඨාංගික මාර්ග කියන අර බෝධිපාක්ෂික ධර්ම සියල්ලමත් ඒ තුල වැඩෙනවා. ඒතර කවුරු හරි කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට මරණානුස්සති භාවනාව පුරුදු කරනවා නම් ඒ භාවනාව තුළ බෝධිපාක්ෂික ධර්ම සියල්ලත් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක ඔබ තේරුම් ගන්න ඕන. ඒතර දැන් මරණානුස්සති භාවනාවේ භාවනා පැති දෙකක් තියෙනවා. අංශ දෙ අංශයක්. මොකක්ද ඒ? මරණානුස්සති සමත භාවනාව, මරණානුස්සති විපස්සනා භාවනාව. ඒතර මේ සමත විපස්සනා දෙක තුල සමානව පිහිටන ඉන්ද්‍රිය ධර්ම දෙකක් තියෙනවා. ඒ තමයි ඕනම භාවනාවක් කරනකොට අවශ්‍ය කරන මූලික ඉන්ද්‍රිය ධර්ම දෙකක් තමයි සතින්ද්‍රියයි විරින්ද්‍රියයි. සතින්ද්‍රිය කියන්නේ අදාළ භාවනා කර්මස්ථානයේ සිහිය පිහිටුවා ගන්න එක. දැන් මරණානුස්සතිය නම් භාවනා කර්මස්ථානේ, අන්න ඒ මරණානුස්සතිය නැමැති භාවනා කර්මස්ථානේ හිත පිහිටුවාගෙන ඉන්න එකට තමයි සතින්ද්‍රිය කියන්නේ. ඒතර ඒ හිත පිහිටුවගෙන ඉන්නකොට ඔය හිතේ හැමෙහි පණින්න පුළුවන්. හිතට හැමතිස්සෙම ඉතින් එක එක අරමුණු ඇවිල්ලා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිහිටුවාගත් සතිය නොවෙනස්ව එලෙසින්ම දිගටම පවත්වා ගැනීම සඳහා කම්මැලි වෙලා බෑ. වීරය කරන්න ඕන. හොඳ ඇලර්ට් එකකින්, හොඳ අවධානයකින් ඒ සිත එලෙසින්ම පවත්වාගෙන යාම සඳහා වෑයම් කරන්න ඕන. වීරය කරන්න. අන්න ඒකට තමයි විරීන්ද්‍රය කියන්නේ. එතකොට ඕනම භාවනාව, සමත භාවනාවක් වේවා, විපස්සනා භාවනාවක් වේවා, ඕනම භාවනාවකට ඔය කියන සතින්ද්‍රියයි විරීන්ද්‍රියයි අවශ්‍යම වෙනවා.
ඒක අපි දැන් තේරුම් ගන්න ඕන. ඊට පස්සේ දැන් අපි බලමු මරණානුස්සති භාවනාව සිද්ධ කිරීම තුළ මරණානුස්සති සමතේ පුරුදු කිරීම තුළ අනිත් ඉන්ද්‍රිය ධර්ම දෙක මූලික ඉන්ද්‍රිය ධර්ම දෙක වන සද්ධින්ද්‍රයයි සමාධි ඉන්ද්‍රියයි වැඩෙන්නේ කොහොමද කියලා. එතකොට සමත භාවනාව පුරුදු කරනකොට මරණානුස්සති සමත භාවනාව පුරුදු කරනකොට අපි දැන් දන්නවා සතීන්ද්‍රයේ සමාධි ඉන්ද්‍රියයි සතීන්ද්‍රයේ විරි ඉන්ද්‍රියයි කොහොමද දියුණු වෙනවා. දැන් අපිට ඕන මේ මරණානුස්සතිය සද්ධින්ද්‍රිය දියුණු වෙන විදිහට පුරුදු කරන්න. ඒ වගේම සමාධිය දියුණු වෙන විදිහට පුරුදු කරා. කොහොමද ඒක වෙන්නේ? දැන් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි කරුණු අවබෝධයෙන් ඇති කරගන්න ප්‍රසාදයටනේ. බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොතේ. බුද්ධි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවිච්ඡ කියලා කියන්නේ දැනගෙන පැහැදෙනවා. අවිච්ඡප්පසාද කියන්නේ දැනගෙන පැහැදෙනවා. මොකද්ද දැනගන්නේ? ಗುಣ. බුදුරජාණන් වහන්සේගේ නවරහදි බුදු ගුණ අනේක විද බුදු ගුණ දැනගත්තාම අන්නේ කෙරී පැහැදෙනවා. ඊළඟට ධර්මේහි සදහම් ಗುಣ ආරි මහා සංඝරත්නේ සංඝ ಗುಣ දැනගත්තාම හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමට තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට දැන් බලමු මරණානුස්සතිය සිද්ධ කරන කෙනාගේ හිතේ කොහොමද පැහැදීමක් ඇති වෙන්නේ? දැන් බලන්න කවුරු හරි කෙනෙක් ජීවිතං අනියතං මරණං නියතං ජීවිතේ අනියතයි මරණීය නියතයි මරණීය නියතයි කියකේ හිත හිතෙන්නවා. එහෙම හිතුවාය කියලා බුදුහාමුදුරු කෙරෙහි කොහොමද පැහැදීමක් ඇති වෙන්නේ? කල්පනා කරලා බලන්න. එක්සරීට මෙහෙම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ නේද? හැබැයි දැන් අපි පුරුදු කරන්න ඕන ශ්‍රද්ධාව වැඩෙන විදිහට මරණානුස්සතිය පුරුදු කරන්න. එහෙනම් මොකද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ මරණය ගැන හිතන්නට යයි අපට අනුදැන වදාළ ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදවලට අනුව හිතමින් මරණයේ ඇතිවෙන යම්කිසි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ස්වභාවයක් තියෙනවද අන්න ඒ ස්වභාවය දුරු කරගන්නට අපි වෑයම් කරනවා. එහෙම ඒ මරණය ගැන හිතලා හිතේ ඇතිවෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දුක් ටික තුනී වෙල යනකොට අපිට ඇති වෙනවා හැඟීමක්. මොකද අනේ මගේ හිතේ ඇති වෙච්ච මේ දැඩි දුක තුනී උනේ වෙන දෙයක් නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ නිසානේ කියලා ඔන්න උන්වහන්සේ කෙරෙහි ලොකු පැහැදීමක් ඇති වෙනවා. අන්න ශ්‍රද්ධාව ඇති වෙන හැටි. දැන් උදාහරණයකට ගන්න බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි කිසා ගෝතමී. තමන්ගේ දරුව මැරුණාය කියලා මල දරුවා රැගෙන පැමිණි කිසා ගෝතමීට බුදුරජාණන් වහන්සේ මොකද දීපු අවවාදය? ඒ තමයි කිසිම කෙනෙක් නොමල ගේකින් අබ අරන් එන්න කියලා. දැන් හරියට බැලුවොත් දැන් මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බෙහෙතක් ආදී වශයෙන් බෙහෙතක් හදන්නයි මේ අබ ගේන්නේ කියලා. නෑ, මේ අබ අරන් එන්න කියලා ගමට යැව්වේ වෙන මොකටවත් නෙවෙයි. මේක තමයි භාවනා කර්මස්ථානය. මේ කිසා ගෝතමීගේ ප්‍රිය විප්‍රයෝගය නිසා දරුවාගේ වියෝගය නිසා ඇතිවෙච්ච මානසික කම්පනය නැති කරන්න බුදුරජාණන් වහන්සේ දීපු මරණානුස්සති භාවනා කර්මස්ථානය මේ. මොකද්ද මේ මරණානුස්සති භාවනා කර්මස්ථානය? මේ ඉපදෙන හැම දිනාටම මේ මරණ ධර්මයේ උරුමයි කියන එක තමයි මේ දුන්නේ. කිසා ගෝතමී දැන් දරුව සුවපත් කිරීමේ අභිලාෂයෙන් දරුවත් වඩාගෙන ගම පුරාම යනවා අබ හොයාගෙන. එතකොට අබ හොයාගෙන යන හැම ගේකින්ම අබ හම්බ වුණාට කිසිම කෙනෙක් නොමල ගේකින් අබ හොයාගන්න බෑ. හැම ගෙදරකම කවුරු හරි කෙනෙක් මැරිලා ඉන්නවා. එතකොට මේ ගෙදරත් කෙනෙක් මැරිලා කියලා දැනෙනකොට ඒක භාවනා කර්මස්ථාන. එහෙනම් මේ ගෙදරත් මැරිලා.
ඊළඟ ගෙදරත් කවුරු හරි කෙනෙක් මැරිලා. තව ඔය විදිහට ගෙවල් ගාන යනකොට එයාට තේරෙනවා මොකද්ද? තේරෙන්න වෙන දෙයක් නෙවෙයි. මේ මරණ ධර්මතාවයට ගොදුරු නොවන කෙනෙක් නෑනේ. හැමෝම මරණයටපත් වෙනවානේ කියන අන්න කර්මස්ථානය. සබ්බේහි මේහි පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මේ ප්‍රියමනාපෝ සියලුම දේවල් වලින් පුද්ගලයන්ගෙන් ද්‍රව්‍ය වලින් වෙන් වෙන්න වෙනවා, අතහරින්න මේ සියල්ල අතහරින්න වෙනවා, ඒ සඳහා දවසක් උදා වෙනවා කියන හැඟීම තියෙනවා. එතකොට ගම වටා යමින් කිසාගෞතමී මොකද කළේ? වෙන දෙයක් නෙවෙයි, කර්මස්ථානයක් පුරුදු කිරීමක්. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නෝනේ කර්මස්ථාන පුරුදු කරනවා, භාවනා කර්මස්ථානයක් කරනවා නම් එක තැන වාඩි වෙලා නේද, ඇස් දෙක වහගෙන අත් දෙක කුල තියාගෙන හෙල්ලෙන්නේ නැතුව ගල් පිළිම වගේ එහෙම ඉන්න ඕන කියලා භාවනා කර්මස්ථාන පුරුදු කරනකොට නෑ. කිසා ගෞතමී ගම වටේ යමින් පුරුදු කළේ වෙන දෙයක් නෙවෙයි, කර්මස්ථානයක්. ඒ කර්මස්ථානයේ තුල එයා ජීවිත අවබෝධය ලබා ගත්තා. එයා දැනගත්ත මේ ලෝකේ නොමැරී ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් කවුරුත් නෑ කියලා. එයා දැනගත්ත මේ මරණ ධර්මතාවය කියන එක න ගාම ධම්ම, එක ගමකට සීමා වෙච්ච එකක් නෙවෙයි කියලා. න නිගමස්ස ධම්ම, එක කුඩා නගරයකට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි කියලා එයා දැනගත්තා. න චාපයන්, ඒක කුලස්ස ධම්ම, එක කුලයකට, එක පවුලකට, එක ජනවර්ගයකට පමණක් උරුම වෙච්ච දෙයක් නෙවෙයි මේ මරණය කියලා දැනගත්තා. එයා දැනගත්ත මොකද්ද? මේ මරණය සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස ඒසෝව ධම්මෝ යදිදං අනිච්චතා. දෙවි මිනිසුන් සහිත මුළු මහත් ලෝකයටම මේ අනිත්‍ය ධර්මතාවය, මරණ ස්වභාවය උරුමයි කියන එක කිසා ගෞතමී දැනගත්තා. කොහොමද දැනගත්තේ? ගම වටා ගිහිල්ලා. එහෙනම් ඒක භාවනා කර්මස්ථානය. දැන් ඒ විදිහට දැනගන්නකොට කිසා ගෞතමීට මොකද උනේ? කිසා ගෞතමගේ හිතේ අර දරුවාගේ වියෝගය නිසා ඇතිවෙච්ච දැඩි දුක තුනී වුණා. ඇයි ඉස්සෙල්ලා දැඩි දුකක් ඇති උනේ? ඒක පුද්ගලික කරගත්ත හින්දා, මගේ දරුවා විතරයි මැරෙන්නේ කියන ආකල්පයෙන් හිටපු නිසා. නමුත් ගම වටා ගිහිල්ලා කර්මස්ථානයේ පුරුදු කරනකොට එයා දැනගත්තා තවත් කොච්චර දරුවෝ මැරිලා ඉන්නවද කියලා. එහෙනම් මේ මරණ ධර්මතාවය අපට පමණක්, මට පමණක් උරුම වෙච්ච එකක් නෙවෙයි, මගේ අයට පමණක් උරුම වෙච්ච එකක් නෙවෙයි කියලා වැටහෙනකොට අනිහිතේ තියෙන ශෝකය, සංවේගය, පරිදේ, වේදනාව තුනී වෙනවා. ඉතින් වේදනාව තුනී වෙලා, ශෝකය තුනී වෙලා යනකොට හිතට සැනසෙල් එනකොට අන්න යාට වැටහෙනවා, මේ සැනසෙල්ල මට උදා වුණේ මං බුදුහාමුදුරෝ කියපු විදියට හැසිරුණු හින්දනේ, බුදුහාමුදුරුවෝ කියලා දීපු විදියට හිතන්න පුරුදු කරපු විදියට හිතපු හින්දනේ, උන්වහන්සේ පෙන්වා වදාළ මාර්ගයේ ගමන් කරපු නිසානේ කියලා කල්පනා වෙනකොටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි යාට අසීමිත ප්‍රසාදයක්, ගෞරවයක්, ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ආන්න මරණානුස්සතිය පුරුදු කරන කෙනාට ශ්‍රද්ධාව ඇති වෙන විදිය. එතකොට මේ ශ්‍රද්ධාව වැඩෙන විදිහට අපි මරණය ගැන හිතන්න ඕන. ඒ මරණය ගැන හිතීම තුළ අපේ හිත අප්‍රමාදී සිතිවිලි පහළ වෙන්නත් ඕන. මරණය නිසා ඇතිවෙච්ච යම් කිසි ශෝකයක්, දුකක්, වේදනාවක්, පරිදේවයක්, සන්තාපයක් තියෙනව නම් ඒව තුනී වෙල යන්නත් ඕන. අන්න ඒව නැති වෙන විදිහට හිතන්න ඕන. ඒ හිතන්න ඕන විදිය බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට මරණය ගැන කල්පනා කරන එක තුල ශ්‍රද්ධාව වැඩෙනවා. ඒක මරණානුස්සති භාවනාව. ශ්‍රද්ධාව වැඩෙන විදිහට සිදු කරනු ලබන මරණානුස්සති සමත භාවනා කර්මස්ථානය. අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ මරණය ගැන හිතන්න ඕන විවිධාකාර නේ. ආයුධයක් අතින් ගත්ත වදකෙක් පිටිපස්සෙන් කොයි වෙල ඉඩ ලැබෙන, කොයි වෙලාවක හරි බෙල්ලට ගහන්න දුවගෙන එනවා වගේ මේ මරණ ධර්මය ගැන හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ.
ඒවාගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවනේ මේ මරණ ධර්මතාවය සඳහා එක ආයුෂ එහෙම නැත්තං පුද්ගලයෝ දුප්පත් පෝසත් බේද මොකක්වත් නැහැ කියලා. ඒව හිතන්න. දැන් අපි ගොඩාක් වෙලාවට මරණයකදී දුක් වෙන්නේ ඒක තමන්ට පමණක් උරුමයි අනන්‍යයි කියලා හිතුවහම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මරණ ධර්මයේ කියන එක හැමෝටම මුහුණ දෙන්න වෙන එක. දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා. දහර කියන්නේ පුංචි අයටනේ. මහන්ත කියන්නේ වයසක අය. යේ බාලා යේච පණ්ඩිතා. බාල කියන්නේ මෝඩ අය, පණ්ඩිතා කියන්නේ නුවණ ඇති අය. මොකද වෙන්නේ? මේ ලෝකේ මැරෙන්නේ මෝඩ අය විතරද? මේ ලෝකේ මැරෙන්නේ පුංචි ළමයි විතරද? වයසක අය විතරද? නෑ. වයසක අයත් මැරෙනවා, පොඩි ළමයිනුත් මැරෙනවා. නුවණ තියෙන අයත් මැරෙනවා, නුවණ නැති අයත් මැරෙනවා. සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායන. හැම දිනාම මරු වසංගයට යනවා. හැම දිනාම තමන්ගේ ජීවිතයේ මරණයෙන් කෙලවර කරගන්නවා. අන්න ඒ විදිහට කල්පනා කරනවා. එතකොට මේක හැම දිනාටම මුහුණ දෙන්න වෙන ධර්මයක් කියලා තේරුම් ගත්තාම මොකද වෙන්නේ? එයාට අර ශෝකය තුනී කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මරණය ගැන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙනවා නිතර හිතන්න කියලා. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්හම් පච්චවේකි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචේතේනවා. ස්ත්‍රියක විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දකු විසින් අබින්හම් පච්චවේකි තබ්බං. අබින්හම් කියලා කියන්නේ මොකද්ද? නිතරම හිතන්න ඕන. පච්චවේකි තබ්බං නුවණින් හිතන්න ඕන. මොකද්ද හිතන්න කිව්වේ? මරණ ධම්මෝමි මම මරණයේ ස්වභාව කර ඇත්තෙක් මේ. මරණං අනතීතෝති මට මරණයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ කියලා නිතරම හිතන්. ඒතර නිතර හිතනකොට කොයි වෙලාවක හරි මේ මරණයට පත් වෙන්න සිද්ධ වෙයි කියලා කල්පනා කරනකොට අර එක සැරේට මරණය පැමිණෙනකොට වගේ ඇති වෙන වේදනාව වේදනාවක් ඇති වෙන්නේ නෑ. එක සැරේට හිත නොහිතපු වෙලාවක මරණය આવුත් දුක වැඩි. කොයි වෙලාවක හරි මැරෙන්න වෙයි කියලා නිතර හිතාගෙන ඉන්නවනම් ඒ ඇති වෙන දුක අඩුයි. දැන් බලන්න සාමාන්‍ය වයසක අය මැරුණාම ගොඩාක් වයසක අය මැරුණාම ගොඩක් අයට එච්චරම දුකක් නැහැනේ. නේද? ඇයි ඒ? වයසට ගියාට පස්සේ ඉතින් කොහොමත් අනිවාර්යයෙන්ම මරණය අපේක්ෂා කරන්න සිද්ධ වෙනවා. කොයි වෙලාවක මැරෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ. දැන් තරුණ කාලේදී අපි මරණ අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නේ නැහැනේ. තරුණ කාලේ අනපේක්ෂිත විදිහට මරණයටපත් වුණොත් ඔන්න දුක වැඩි. හැබැයි තරුණෙක් කෙනෙක් හරි අපි හිතමු ලෙඩ වෙලා දැන් ඉස්පිරිතාලේ ලෙඩ ඇඳ ඉන්න තරුණෙක්. ඉතින් හොඳ කරගන්න බැරි ලෙඩක් ඇදිලා වෛද්‍යවරු තතහැරලා දාලා කොයි වෙලාවක හරි මැරෙයි කියලා හිතාගෙන ඉඳෙද්දි ඉතින් ඒ තැනත්තා මරණයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේක්ෂිත මරණයක් නේ උනේ. එතෙන්දී අන්න දුක දරාගන්න පුළුවන්. ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ යන අපේ හිතේ ඇතිවෙන දුක, සන්තාපය, වේදනාව, මරණය හමුවේ තුනී වෙන්න ඕන විදිහට හිතන්න ඕන ආකාරය කියලා දීලා තියෙනවා. ඉතින් ඒක හිතල හිත හදාගත්තාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ වූ ප්‍රසාදයක්, අප්‍රමාණ වූ ගෞරවයක් හිතේ ඇති වෙනවා. අන්න ඒක තමයි ශ්‍රද්ධාව වැඩි වෙන විදියට මරණානුස්සතිය පුරුදු කරනවා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මරණය ගැන හිතන්න ඕන ආකාර විවිධාකාරින් දේශනා කළා තියෙනවා. ඒ හැම ආකාරයකින්ම හිතල මොකද කරන්න තියෙන්නේ? හිතේ සංවේගය, වේදනාව, දුක, ශෝකය, සන්තාපය තුනී කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ එක ලෙඩේට ගැලපෙන බෙහෙත් ජාති රාශියක් බුදුහාමුදුරු බෙහෙත් වට්ටෝරු රාශියක් බුදුහාමුදුරු සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? ඔය එක බෙහෙත් වට්ටෝරුවක් ගන්නවා. ඒ බෙහෙත් වට්ටෝරුව පාවිච්චි කරනවා. ලෙඩේ අර මරණයේදී ඇති වෙච්ච සංවේගය වේදනාව නැමැති ලෙඩේ තුනී වෙලා යන්නේ නැත්තම් ඊළඟ බෙහෙත් වට්ටෝරුව ගන්නවා.
ඒක පාවිච්චි කරනවා. ඒ ගොඩක් වෙලාවට ඔය බෙහෙත් වටවුරු දෙක තුනක් පාවිච්චි කරාම ලෙඩේ සනීප වෙනවා. ඒතර ලෙඩේ සනීප වුණාම ලෙඩේ සනීප කරපු වෛද්‍යවරයා කරෙහි අපිට ස්වභාවයෙන්ම මහ ගෞරවයක් ඇති වෙනවනේ. දැන් අද කාලේ වුණත් ඔබ කිසියම් ලෙඩකට දුකකට පත් වෙච්ච කෙනෙක් නම් මේ දැන් මේ බණ අහන වෙන්න පුළුවන් හાર્ට් ඔපරේෂන් කරපු ඔය බයිපාස් සැත්කම් කරපු එහෙම අය. දැන් ඔබ බයිපාස් එකක් කරන්නේ ඉතින් හදේ රෝගයක් හැදුනනම් මේ මැරෙන්න ආසන්න වෙච්ච වෙලාවකනේ. එතකොට මැරෙන්න ආසන්න වෙච්ච වෙලාවක මේ ඔපරේෂන් එක කරලා ඉවරලා ඔබට ජීව දාණය දෙනවා. ජීවත් වෙන්න අයිතිය දෙනවා. කවුරු හරි වෛද්‍යවරයෙක් වෙහෙසිල මහන්සිල එක නියම විදිහට කරපු හින්දා. දැන් ඔබට නැද්ද ඒ වෛද්‍යවරයා කෙරෙහි ගෞරවයක්? ඒ වෛද්‍යවරයාට ඒකට අදාළ කරන වේතනය මුදල ඔබ ගෙවපු බව ඇත්තයි. සල්ලි ගෙව්වත් ඔබට ඒ වෛද්‍යවරයා කෙරෙහි කෘතවේදී බවක් දැනෙන්නේ නැද්ද? අනිවාර්යෙන් දැනෙනවා. නේද? දැන් හෝටලයකට කන්න ගියාමත් ඒ කන තැන උදව්වට ඉන්න ළමයි, ඒ හෝටලේ ඉන්න අය ඔබට හරියට ඒ අවශ්‍ය කරන දේවල් බොහොම ලස්සනට සූදානම් කරලා දුන්නාම කාල සල්ලි ගෙවල එන බව ඇත්තයි. නමුත් ඔබට ඒ අය කෙරෙහි ප්‍රසාදයක් සතුටක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ආන්න ඒ වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේ අපේ හිතේ ශෝකය පරිදේවය දුක්ඛ දෝමනස් උපායාසයන් තුනී කරගන්න අප්‍රමාදී වෙන්නට අවශ්‍ය වෙන විදිහට ධර්මයේ දේශනා කරලා තියෙනවා. එතකොට අන්නේ ඒ ධර්මය අනුව දැන් විශේෂයෙන් මේ මරණය ගැන හිතන්න ඕන ආකාරය පෙන්වලා තියෙනවා. ඒ ගැන හිතනකොට අන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් අප්‍රමාණ ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනවා. ඒ නිසා ඔන්න පළවෙනි එක මරණානුස්සති සමත භාවනාව ශ්‍රද්ධාව වැඩෙන විදිහට ඒ පුරුදු පුහුණු කරන්න. අර මරණේ බුදුරජාණන් වහන්සේ කියලා දීපු ආකාරයට ජීවිතයට ගලප ගන්න වෑයම් කරන්න. ඒක ක්‍රමයක්. ඊළඟට දැන් අපට අවශ්‍යයිනේ සමාධියත් උපදව ගන්න පැය. මොකද සමාධිය තුලින්නේ මේ හිතින් වෙන පව් නවත්ත ගන්න පුළුවන්කම තියෙන්නේ. සිත සමාධිමත් කරාම එක එක්තැන් කරගත්තාම. ඒ නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ සමාධිය ඇති වෙන්න නම් ගොඩාක් දේවල් හිතන්න බෑ. දැන් ශ්‍රද්ධාව ඇති වෙන නම් ගොඩක් ඒවා හිතන්න ඕන. කරුණ වැඩි වැඩියෙන් හිතන්න ඕන. අර මරණයේ ස්වභාවය, මරණය හැමෝටම පොදු බව, මරණයට ලොකු කුඩා උස් පහත් ભેද නැති බව, ඒවා එක එක විදිහට හිතන්න ඕන. ශ්‍රද්ධාව ඇති වෙන්න නම්. හැබැයි සමාධිය ඇති වෙන්නේ එහෙම හිතන්න ඕනේ නැහැ. සමාධිය ඇති වෙන එක එක ඒවා හිතන්න ගියාම තිබිච්ච සමාධියත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් කාරණාවල් ගැන සමාධියෙන් මේ සමාධිය ඇති කරගන්න හිතන්නේ නැතුව මරණානුස්සති සමාධිය දියුණු කර ගැනීම සඳහා, මරණානුස්සති භාවනාවෙන් සමාධිය දියුණු කර ගැනීම සඳහා වාක්‍ය දෙකක් හොඳටම ප්‍රමාණවත්. මොකද්ද වාක්‍ය දෙක? ඒ තමයි ජීවිතං අනියතං මරණං නියතං. වැඩිය මොනවද කියන්න ඕනේ නැහැ. ජීවිතය අනියතය මරණය නියතය. ජීවිතය අනියතයි මරණය නියතයි. දැන් මේක කියනකොට ජීවිතය අනියතකම පෙන්වන්න හේතු වෙන කාරණා හිතන්න යන්න හොඳ නැහැ. දැන් ඒ කාරණා හිතන්න ගියාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්න පුළුවන්. ජීවිතයේ තියෙන අනියත බව බුදුහාඳුරෝ දේශනා කළ තියෙන උපමා තියෙනවා. මේ ජීවිතේ හරියට තන පත අග රැඳි පිණි බිදක් වගේ. කොයි වෙලාවෙ නැති වෙලෙයිද දන්නේ. මේ ජීවිතයේ හරියට දිවග තියෙන කෙළ පිඩක් වගේ. කොයි වෙලාවෙ සිඳිලෙයිද දන්නේ. මේ ජීවිතය හරියට පහන් සිලක් වගේ. සුළඟට ඇව්වෙලා කොයි වෙලාවෙ නිවිලෙයිද දන්නේ නැහැ. හා මේ ජීවිතේ හරියට රත් කරපු තැටියකට දාපු මස් කෑල්ලක් වගේ. කොයි වෙලාවෙ නැති වෙලෙයිද දන්නේ. මේ ජීවිතේ හරියට නෙළුම් පතක රැඳි දිය බින්දුව වගේ. කොයි වෙලාවෙ පෙරලිලා නැති වෙලෙයිද දන්නේ. දැන් අන්නේ ඒ විදිහේ දේවල් හිතන්න පුළුවන්නේ. ඒව හිතනකොට අනේ මේ වගේ උපමාවලිනුත් බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ තියෙන අනියත බව, අස්තිර භාවය, අවිනිශ්චිත ස්වභාවය දේශනා කරලා තියෙනවනේ කියලා ශ්‍රද්ධාව තමයි වැඩෙන්නේ.
සද්දින්ද්‍රිය වැඩෙනවා. හැබැයි සමාධිය වැඩෙන්නේ නැහැ හිතන හිතන්. ඒ නිසා ජීවිතං අනියතං කියනකොට අර ඒ ඔය තනපතා කරන්දි පිනිබිඳ ඒව මේව මොකක්වත් හිතන්න යන්න ඕනේ නැහැ. අනියතයි කියන අදහස විතරයි තේරෙන්නේ. ස්ථිර නැහැ කියලා දැනගන්න. මරණං නියතං. මරණ ධර්මතාවය ඒකාන්ත වශයෙන්ම නියත වශයෙන්ම මා කරා පැමිණෙනවා කියලා විතරක් දැනගන්න. ඒ දැනගෙන අදහස හිතේ තිබුණට කමක් නැහැ. හැබැයි ඒ අදහසට අනුව හිතේ සිතුවිලි පහල කරගන්න යන්න එපා. සිතුවිලි පහල කරගන්නේ නැතුව අර වාක්‍ය දෙකට විතරක් අවධානය යොමු කරගෙන දිගට මේක පුරුදු කරන්න. ජීවිතං අනියතං මරණං නියතං. ඕනනම් ඊළඟට ඒක සිංහලෙන් කියනවා. ජීවිතය අනියතය මරණය නියතය. ওই විදිහට සිංහලෙන් පාලියෙන් දෙක මාරු කර කර හිතනවා. දැන් ඒකත් හිතන එක වැඩි නම් ඊට පස්සේ මොකද කරන්නේ? ජීවිතං අනියතං මරණං නියතං කියලා විතරක් හිතනවා. එහෙම නැත්නම් ජීවිතය අනියත මරණය නියතය කියල විතරක් එක භාෂාවකින් විතරක් හිතනවා. දැන් එහෙම හිතලත් හිත ටිකක් එහාට මෙහාට දුවන්න පනින්න දඟලන ඕන. ජීවිතං අනියතං කියන කෑල්ල අතහැරලිවල මරණං නියතං කියක හිතනවා. කොහොමද? මරණං නියතං මරණං නියතං මරණං නියතං ඔය ආදී වශයෙන් මරණය ගැනම හිතනවා. අර එතකොට මරණය සිද්ධ වෙන්නේ නැහැටි මැරෙන්නේ නැහැටි ඒව නෙවෙයි හිතන්නේ. හිතන්නේ අර වාක්‍යයේ විතර වාක්‍ය දෙක විතර මරණං නියතං කියන වාක්‍ය වචන දෙක විතරයි හිතන්නේ. එතකොට විවිධ අරමුණු ඔස්සේ හිත දුවන හිත අර වචන දෙකේම තැම්පත් වෙනවා. එතකොට හිත වන්න විවිධ අරමුණු පස්සේ දුවන්නේ. එතකොට ඒ වචන දෙකේම හිත තැම්පත් වෙනකොට අන්න මරණ සතිය සමාධිය වැඩෙන විදිහට හිත එකඟ වෙනවා. එතකොට මරණානුස්සති සමාධිය දියුණු වෙනවා. එතකොට මරණානුස්සතිය තුළ අර කලින් කියපු විදිහට විස්තරාර්ථව හිතන්න ගත්තාම ශ්‍රද්ධාව දියුණුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදය ඇති වෙනවා. මරණය ගැන මරණයට පත්වෙන සිද්ධ වෙන ආකාර ගැන හිතනකොට මෙවන් ක්‍රම දේශනා කළේ බුදුහාඳුරණේ කියලා උන්වහන්සේ කෙරේ විශේෂ පැහැදීම ඇති වෙන ශ්‍රද්ධාව ඇති වෙනවා. ජීවිතං අනියතං මරණං නියතං ජීවිතේ අනියතේ මරණේ නියතේ කී කී හිත හිත ඉන්නකොට එහෙම නැත්නම් අඩුම තරමේ මරණං නියතං මරණං නියතං කියලා හිත හිත ඉන්නකොට අන්න සමාධිය වැඩෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මේ මේ මරණානුස්සති භාවනාව තුළ ඉන්ද්‍රිය ධර්ම හතරක් වැඩිලා තියෙනවා. අපි මුලින් කිව්වා කොහොමත් ඕනම භාවනාවකින් සතින්ද්‍රියයි විරින්ද්‍රියයි වැඩෙනවා. දැන් මරණානුස්සති භාවනා කරනකොට මරණ සතියනේ දියුණු කරන්නේ. ඒ තුළ ඒ මරණය නැමැති අරමුණ හී සිත පිහිටුවාගෙන ඉඳින්ද සතිය වැඩෙනවා. ඒ අරමුණෙන් පිට පනින්නට නොදී හිත එකඟ කරගෙන හිත ඒ අරමුණෙම පිහිටුවන නිසා විරින්ද්‍රියත් එකේ වැඩෙනවා. එතකොට මරණානුස්සති සමත භාවනාව පුරුදු කරනකොට අර මරණය වෙන ආකාරය ජීවිතයේ තියෙන අනියත ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ හිතන්න ඕන ආකාරය හිතනකොට මෙවන් විදිහට හිතන නිසානේ මගේ හිතේ මේ ශෝක පරිදේවයන් දුරුනේ කියලා කල්පනා කරනකොට ඒවාට මුළුනේ බුදුහාමුදුරුයි උන්වහන්සේගේ ධර්මයයි කියලා තේරුම් ගන්නකොට අන්න බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි ස්වභාවයෙන්ම පැහැදීම ඇති වෙන ශ්‍රද්ධාවට. එතකොට ශ්‍රද්ධාව වැඩෙන සද්දින්ද්‍රියත් වැඩෙනවා අර මරණානුස්සතිය වැඩෙනකොට. එතකොට ඊළඟට අවශ්‍ය කරනවා දැන් සමාධිය දියුණු කරගන්න. සමාධිය දියුණු කර ගැනීමට අර මරණානුස්සතියේ මරණං නියතං ජීවිතං අනියතං කියන ඒ වාක්‍ය නැවත නැවත හිතලා සමාධිය ඇති කරගන්න. එතකොට ඉන්ද්‍රිය ධර්ම හතරක් දැන් ඔන්න මේ සමත භාවනා මරණානුස්සති සමත භාවනාව කරන එක්කෙනාට වැඩිලා. සති ඉන්ද්‍රියයි විරින්ද්‍රියයි කොහොමත් වැඩෙනෝ ඒ වාගේම දැන් සද්ධි ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි වැඩිලා තියෙනවා. එතකොට දැන් පංච ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් තව එක ඉන්ද්‍රිය ධර්මයක් වැඩිලා නෑ මෙයාට. ඒ ඉන්ද්‍රිය ධර්මයේ වඩන් දියුණු වෙන නම් මොකද කරන්න ඕන? සමත භාවනාව ඉඳලා බෑ. විපස්සනාවට යන්න ඕන. එතකොට විපස්සනා භාවනාව කරනකොට
දැන් අර මරණානුස්සති සමත භාවනාව කරලා මරණන් නියතං කියලා හිතේ සමාධිය ගොඩ නැගිලා නැති තියෙන්නේ. හිතේ එකඟ වෙලා නැති තියෙන්නේ. අන්න ඒ එකඟ වූ සිතින් අර මරණානුස්සති භාවනාව සමත භාවනාව කරන වෙලාවේදී ඇති වෙච්ච සියලු නාම රූප ධර්ම සියලු නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගන්නවා. දැන් හරියට බැලුවොත් මරණානුස්සතිය වඩනකොටම මරණන් නියතං කියන මෙන්න මේ කර්මස්ථානේ අපි හිතින් හිතන එකනේ කරන්නේ. එතකොට හිතින් හිතන්නේ මොකද්ද? සිතවිල්ල. මරණන් නියතං කියන සිතවිල්ල. එතකොට මේ සිතවිල්ල කියන්නේ ධර්මාරම්මණය. ඒ ධර්මාරම්මණය අපි ඝන රූපයක් විදිහට ධර්ම රූප කියලා. එතකොට එතන රූපය කියන ස්කන්ධය තියෙනවා. රූපස්කන්ධය. එතකොට මරණන් නියතං කියන එක අපි ඒ ධර්මාරම්මණය හිතින් හිතනවා. ඒ හිතින් හිතනකොට හිතනවා කියන්නේ වේදනාව. මරණන් නියතං කියන එක අපි ඒ වාක්‍ය හඳුන ගන්නවා. ඒක තමයි සංඥා. ඒ වාක්‍ය මුල් කරගෙන සිතිවිලි ඇති වෙනවා. ඒක තමයි සංඛාර. ඒ සියල්ල දැන ගන්නවා විඥාන. එතකොට මේ මරණං නියතං කියලා එක සැරයක් හිතනකොට මොකද වෙන්නේ? පංචස්කන්ධය පහළ වෙනවා. ආයි මරණං නියතං කියලා හිතනකොට මොකද වෙන්නේ? තව පංචස්කන්ධයක් පහළ වෙනවා. එහෙනම් දැන් ඔන්න මරණං නියතං කියක දැන් සමාධිය වැඩින විදියට මරණානුස්සතිය පුරුදු කළානේ. ඒ පුරුදු කිරීම තුළ සමාධිය ඇති වුණානේ. අන්නේ ඇති වෙච්ච සමාධිය පදනම් කරගෙනම අර මරණානුස්සති භාවනා කර්මස්ථාන මුල් කරගෙන පංචස්කන්ධය ඇති වෙච්ච හැටි නුවණින් දකිනවා. ඒක තමයි විපස්සනා. නුවණින් දකිනවා මේ පංචස්කන්ධය එක කර්මස්ථානයක් එක කර්මස්ථාන වාක්‍යයක් තුළ ඇති වෙනවා. ඒ තුළ පංචස්කන්ධයක් පහළ වෙනවා. ඊළඟ කර්ම පංචස්ක මේ මරණානුස්සති කර්මස්ථානය කර්මස්ථාන වාක්‍යය හිතනවත් එක්කම තවත් පංචස්කන්ධයක් පහළ වෙනවා. එතකොට මුලින් පහළ වෙච්ච පංචස්කන්ධය නැති වෙලා යනවා. ඒක තමයි අනිත්‍ය අනාත්ම කියන්නේ. ඒ ඇති වෙලා නැති ඇති වෙන එක නැති වෙලා යන එක මට පාලනය කරන්න බෑ. ඒවයි තණ්හාවෙන් බැඳුනොත් අන්තිම උරුම වෙන්නේ දුකයි කියලා තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි. දැන් මේ මරණානුස්සති සමාධිය දියුණු කිරීම තුළ හිතේ යම් ඒකාග්‍රතාවයක් තියෙනවනේ. මානසික එකඟතාවයක් තියෙන. අන්න ඒකඟතාවයේ මුල් කරගෙන ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අනිත් අරමුණු දිහාත් ඒ විදිහට බලනවා. ඒ හැම අරමුණක්ම ඇති වෙලා තියෙන්නේ හේතුන් මුල් කරගෙනයි. ඒ හැම අරමුණක්ම පරිහරණය කරන්න යාම තුළ පංචස්කන්ධ ඇති වෙනවා. ඇති වෙන පංචස්කන්ධ එකින් එක නැති වෙලා යනවා කියලා අර ඉන්ද්‍රියයන්ට අනුව පංචස්කන්ධ ඇති වෙලා නැති වෙලා යන හැටි දකිනවා. එහෙම ඒ හැම එකකටම පංචස්කන්ධ ඇති වෙලා නැති වෙලා යනවා දකින එක තමයි ත්‍රිලක්ෂණීය දකිනවා කියන්නේ. ඒතර එහෙම ත්‍රිලක්ෂණීය දකින කෙනාට අවබෝධයක් එනවා. මොකද අවබෝධයෙන් මේ හැම එකක්ම මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා යන ඒවා මට ඕන විදිහට පාලනය කරන්න බැරි දේවල් මේවා තණ්හාවෙන් බැඳිලා මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා වැරදි දෘෂ්ටියෙන් අල්ලගත්ත හින්දා නේද මම මේ විදිහට දුකටපත් වෙලා ඉන්නේ කියලා අන්න අනිත්‍ය දැකලා යා මොකද කරන්නේ අර තමන් අනිත්‍ය දේවල් නিত্য විදිහට අල්ලා ගැනීමෙන් ඇති කරගත්ත තමන් විසින් නිර්මාණය කරගත්ත දුකේම එයා කලකිරෙනවා අවබෝධයෙන් කලකිරෙනවා එතකොට මගේම වැරද්ද නිසානේ මම මේ දුකටපත් වෙලා ඉන්නේ මේ අනිත්‍ය දේවල් නিত্য විදිහට අල්ලගත්ත හින්දානේ මේ ප්‍රශ්නේ කියලා කලකිරිලා අල්ලාගෙන ගන්නේ නැති වෙන්න තණ්හාව ඇති වෙන්නේ නැති වෙන විදිහට අර හැම එකක්ම අනිත්‍ය වශයෙන් දකිනවා දුක්ඛ වශයෙන් දකින අනාත්ම වශයෙන් දැක දැක අවබෝධයෙන් කලකිරලා අතහරිනවා අන්න එහෙම අරමුණු අවබෝධයෙන් කලකිරලා අතහැරියනම් ඒ අරමුණු සම්බන්ධයෙන් යාට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ තණ්හාවක් ඇති වුනේ නැත්නම් උපාදාන පහළ වෙන්නේ නැහැ උපාදානයක් ඇති වුනේ නැත්නම් ඊට පස්සේ භවයේ සැකසෙන්නේ නැහැ භවයේ සැකසුනේ නැත්නම් ජාතියක් පහළ වෙන්නේ නැහැ ජාතියක් නැත්නම් ජරා මරණ ඇති වෙන්නේ නැහැ ඉතින් ඒව නැත්නම් ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ට යන්නේ අන්න බලන්න එතකොට දුක නැති කරගන්න තියෙන ක්‍රමය වෙන දෙයක් නෙවෙයි මොකද්ද
විපස්සනාවමයි. එතකොට ඔන්න ඔය විදිහට ඇතිවීම නැතිවීම දකින උදේවය දකින විදිහට කවුරු හරි කෙනෙක් මේ මරණානුස්සති භාවනාව පුරුදු කරනවා නම් ඒ තුල යාට වැඩෙන ඉන්ද්‍රිය ධර්ම මොකද්ද? පඤ්චේන්ද්‍රිය. ඒක වඩන්න නම් මොකද කරන්න ඕන? භාවනාව මරණානුස්සති විපස්සනා. එතකොට මරණානුස්සති සමත විපස්සනා කියන භාවනා දෙක කරනකොට සද්දින්ද්‍රිය විරින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්චේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහම එයාට දියුණු වෙලා. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු කරගත්ත කෙනාට ඒ ඔස්සේම සතර සතිපට්ඨානයේද සතර සම්‍යප්ප්‍රදාන වීරයේද සතර ඍද්ධිපාදයේද පංච බල ධර්මද සප්ත බෝධ්‍යංග දාරෂ්ඨාංගික මාර්ගයේද කියන අර බෝධිපාක්ෂික ධර්ම අනුපිළිවෙලින් වැඩිලා එයා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට ඔබ මරණානුස්සතිය පුරුදු කරන්න වෑයම් කරන්න. මරණානුස්සති සමත භාවනාව ශ්‍රද්ධාව වැඩින විදිහටත් හිතන්න, සමාධිය වැඩින විදිහටත් හිතන්න, විපස්සනා භාවනාවත් හොඳට පුරුදු කරගෙන මේ සියලු නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛතාවය තේරුම් ගන්න වෑයම් කරන්න. එහෙම වුණොත් ඔබට ඒ භාවනාව ඔබව සසරින් එතර කරවන, ඔබේ දුක තුනී කරන, දුකෙන් නිදහස් කරන භාවනාවක් බවට පත්වේ. එලෙසින් කටයුතු කරන්න ඔබ හැම දිනාටම මරණානුස්සති භාවනාව තුළ පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ කෙසේද කියන මාතෘකාව ඔස්සේ කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මා මාතෘකා කරපු ගාථාවට අවධානය යොමු කළොත් මහා සම්පත්ති සම්පත්තා යථා සත්තා මතයිද. මේ ලෝකේ මහා සම්පත්ති ලබා ගත්ත අය ඉන්නවා, මහා ධනයෙන් ආඩ්‍ය වෙච්ච අය ඉන්නවා, සීලෙන් ආඩ්‍ය වෙච්ච අය ඉන්නවා, ගුණයෙන් ආඩ්‍ය වෙච්ච අය ඉන්නවා, විවිධ වත්පොහොසත්කම් වලින් යුක්ත අය ඉන්නවා. ඒ අය හැමෝමත් මරණයටපත් වුණා. තතාහං මරිස්සාමි මරණං මම හෙසත. ඒ වගේ කවද හරි මමත් මරණයටපත් වෙනවා, මගේ ජීවිතයත් මරණයෙන් කෙලවර වෙනවායි කියලා තේරුම් අරගෙන අප්‍රමාදී වෙන්න, කුසලයට නැඹුරු වෙන්න, උතුම් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරලා අප්‍රමාදීව නිවනට සමීප වාසය කරන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසීන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනා විසදැති දායකත්වයේ දරා කටයුතු කළේ පින්වත් කමලා ගම්මන්පිල මෑණියන් පෙරට කරගත් නිමාලි අබේරත්න, නිලාන්ති බණ්ඩාර සහ වෛද්‍ය උදය ගම්මන්පිල කියන දූදරුවන් විසින්. විශේෂයෙන්ම මීට වසරකට මත්තෙන් අභාවප්‍රාප්ත වූ මුනිදාස ගම්මන්පිල දයාබර පියාණන් වහන්සේ ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදක් කිරීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි පින්කම කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළු පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් පියාණන් වහන්සේ ඇතුළු සියලු ඥාතීහු පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. සම්යද්දෘෂ්ටික දෙවියෝද පින් අනුමෝදන්ව දායකත්වයේ දරන පින්නතුන්ට, ප්‍රේක්ෂක පින්නත් ඔබ හැමට දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් පින්නතුන් හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා, මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකි තරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් අත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.